ස්විස් ෆ්‍රැන්ක් 1750ක මාසික දීමනාවක් සමග ලෝකයේ QS ranking වල ඉහළින්ම තියෙන ස්විට්සර්ලන්තයේ Science and Technology University of Zurich EQA ETH Zurich ETH කියලා කිව්වේ ETH වල ඉගෙන ගන්න කැමතිද? දැන් මේක ඇවිල්ලා fully funded program එකක්. ඒ කිව්වේ මාසික දීමනාවට අමතරව accommodation හා living expenses වලට ඔබගේ වීසා ගාස්තු සහ ගුවන් ටිකට්පත් ඇවිල්ලා ඒවට ගෙවනවා. ඒක ඒවා නොමිලේ. අනිත් දේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට IELTS අනවශ්‍යයි. මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක? කාටද ඇප්ලයි කරන්න පුළුවන්? මොනවද ඕන සුදුසුකම්? එතකොට කොහොමද ඇප්ලයි කරන්නේ? වැදගත්ම දේ තමයි අධ්‍යාපනයෙන් පසුව, ඒ කියන්නේ ඔබගේ බැචලර් ඩිග්‍රී එක හෝ මාස්ටර් ඩිග්‍රී එකෙන් පසුව පසුකාලීනව ඕන ස්විස්තරලන්තයේ හෝ ලෝකයේ ඕනම රටක ජොබ් එකක් සමග ස්ථිර පදිංචි ලබා ගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරුණු කාරණා ඔක්කොම දැනගන්න මේ වීඩියෝ එක එක්ක දිගටම රැඳී සිටින්න. ස්විස්තරලන්තයේ තියෙනවා Science and Technology වලට Federal Institutes දෙකක්. එකක් තමයි ETH Zurich, අනික ඇවිල්ලා EPFL Lausanne. Lausanne තියෙන්නේ ජිනීවා, ඒ කියුවේ ජිනීවා රීජන් එක, ඒ කියුවේ French speaking part එක ස්විස්තරලන්ත වල තියෙන. ETH ඒතේහා එක තියෙන්නේ සූරික් වල. මේ යුනි දෙකම ඇවිල්ලා අයිත සුපිරි ක්වොලිටි යුනිවර්සිටි දෙකක්, QS World Ranking වල ඉහළින්ම තියෙන යුනිවර්සිටි දෙකක්. ETH කියලා කියන්නේ ස්විස්තරලන්තයේ තියෙන ටිකක් විතර පරණ යුනිවර්සිටි එකක්. දැනට ෆිසික්ස්, කෙමිස්ට්‍රි සහ මෙඩිසින් ඩොමේන් එකට සම්බන්ධ නොබෙල් ත්‍යාගලාභීන් 22කට කනෙක්ෂන් තියෙන ඉන්ස්ටිටියුට් එකක් තමයි ඔය ETH. එහෙම නැත්නම් ETH කියලා කියන්නේ. ETH එක ගැන පම්පෝර කියවන්න ඕනේ නැහැ. ඒක ඕගොල්ලෝ ETH කියලා ඕන Google search කරලා බලන්න. එතකොට යුනිවර්සිටි එකේ ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. දැන් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සූරිච් යුනියේ ඒ කියුවේ ETH එක ඔෆර් කරන ප්‍රෝග්‍රෑම් එකක් ගැන. මේ ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි Zurich ETH Student Summer Research Fellowship. ඒකට කෙටියෙන් කියනවා ETH SSRF. ETH කියන එක ජර්මන් විදිහට ප්‍රොනවුන්ස් කරන්නේ ETH කියලා. සූරික් වැසියන් ETH එකට කියලා කියන්නේ පොලි කියලා. දැන් මම මේ යන පොඩි කේබල් කෝච්චියට කියන්නේ පොලිබාන් කියලා. ඒකේ වෙනම හිස්ටරි එකක් තියෙනවා. දැන් ඒක කතා කරන්න ගියොත් එහෙම වීඩියෝ එක තව දිග්ගැස් වෙනවා. නිකන් දැනගන්න කිව්වේ. දැන් මම මේ යන්නේ ETH එකේ මේන් බිල්ඩින් එකට. ලෝකයේ පුරා විසිරී සිටින graduate and undergraduate students ලට තමුන්ගේ ප්‍රථම research experience එක ගන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. තමුන් කැමති තෝරාගත් area එකක මාස දෙකක කාලයක් ස්විස්තරලන්තයේ සූරික් නගරයේ ETH University තුල. දැන් මම කලිනුත් කිව්වනේ මේක ඊළඟ fully funded program එකක් කියලා. Accommodation, living expenses cover කරනවා මේ program එකෙන්. ඒ වගේම තමයි visa sponsor කරනවා. එතකොට visa fee එක, visa සහ ගුවන් ටිකට්පත් ගාස්තු සඳහාත් යුනිවර්සිටි එක සපෝට් කරනවා. හරි, දැන් බලමු කාටද මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. කම්පියුටර් සයන්ස් ෆීල්ඩ් එකේ බැචලර් හෝ මාස්ටර් ඩිග්‍රී එක හදාරන ලොව පුරා විසිරී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ ප්‍රෝග්‍රෑම් එකට අයදුම් කළ හැකියි. දැන් ලොව පුරා කියලා කිව්ව ඉතින් ලංකාවේ තියෙන ලෝකේ රයිට්. මොකද සමහර හෙලයන් හිතාගෙන ඉන්නවා ලංකාව ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ කියලා. ඒ වුණාට ලෝකේ තියෙන එක රටක් තමයි ලංකාව. ඉතින් මුළු ලෝකෙම තියෙන රටවල් වලට මේක විවෘත හින්දා ශ්‍රී ලාංකීය ඔබටත් මේ ප්‍රෝග්‍රෑම් එකට අයදුම් කරන්න පුළුවන්. ETH එකේ මේන් බිල්ඩින් එක ඇතුළට ගිහිල්ලා ඉතුරු ටික කතා කරමු. ඔබ දැනට හදාරන්නේ කම්පියුටර් සයන්ස් නෙමෙයි නම්, ඒ වුණාට ඒ ශාස්ත්‍රයට සම්බන්ධ ස්ටුඩන්ට් කෙනෙක් නම්, ස්ටුඩන්ට් කෙනෙක් කියලා කිව්වේ ඔබ ග්‍රැජුවේට් හෝ අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් නම් යුනිවර්සිටි එකක ශ්‍රී ලංකාවේ තියෙන. ඒ කිව්වේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, මැතමැටික්ස් හෝ ෆිසික්ස් මේ කට්ටියටත් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් ඩියුරේෂන් එක ඇවිල්ලා මාස 2යි. ඒකුවේ සමය එකේ සමය එකයි කියලා කිව්වේ ජූලි සහ අගෝස්තු මාස දෙක ඇතුළේ තියෙන මේක. ඒ කියන්නේ ඉතින් පීක් සමය එකේ සූරික් වල සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේකට සිලෙක්ට් වෙන කට්ටියට. ඒකුවේ ඉතින් ආයෙත් අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ලැන්ග්වේජ් රික්වයර්මන්ට්ස් ගත්තොත් එහෙම ස්විස්තරලන්තයේ තියෙන ඔෆිෂියල් ලැන්ග්වේජස් 3ක්. එතකොට සූරික් කැන්ටන් එකේ සූරික් ඒරියා එකේ භාවිතා කරන ඔෆිෂියල් ලැන්ග්වේජ් එක තමයි ජර්මන් භාෂාව. ඒ වුණාට මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මන් දැනගන්න ඕනේ. ඉංග්‍රීසියෙන් තමයි ප්‍රෝග්‍රෑම් එක කන්ඩක්ට් කරන්නේ. මේකට ඔයාට IELTS අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඒ වුණාට යුනිවර්සිටි එක බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවනේ මේක රික්වයර්මන්ට් එකක්. good working knowledge එකක් තියෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව. ඉතින් මේකට සිලෙක්ට් වෙන කට්ටියව ඉන්ටර්විව් කරනවා. ඔය ඉන්ටර්විව් එකේදීත් ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. රයිට්. ඒක ඉතින් ලොකුට worry වෙන්න දෙයක් නැහැ. මොකද සාමාන්‍ය ඉතින් ශ්‍රී ලංකා යුනිවර්සිටි එකක ඔය කම්පියුටර් සයන්ස් ඕ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් මැතමැටික්ස් ෆිසික්ස් ඔය ඩොමෙන් එකේ ඉන්න කට්ටියගේ ඒ සබ්ජෙක්ට් මැටර් එක සම්බන්ධව තියෙන ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඇඩ්මිෂන් ප්‍රොසෙස් එක ගැන කතා කරොත් එහෙම application ke evaluate karanne oba sapayana documents anu ona documents monawada kiyala mama passe kiyanna me video ekedi interview ekak call karanne shortlisted candidates rata vitarai hariyata document submit karala select karagatta candidates rata vitarai interview call karanne den api balamu kohomada kiyala meekata ona application ekak prepare karaganna den meka evila research fellowship program ekak ithin application ekata oni motivation letter ekak ithin me motivation letter ekak hadaddi tamun දැනගන්න ඕනේ මොන හොස්ටිං ලැබ් එකේද මොන රිසර්ච් ටොපික් එක සඳහාද tamun අයදුම් කරන්න කියලා. හැබැයි අනිවාර්යෙන් ඔබ දැනගන්න ඕනේ tamun වැඩ කරන ලැබ් එක සහ මොකද්ද කියලා රිසර්ච් ටොපික් එක. මොකද ඇප්ලිකේෂන් එකේ ඔබ සඳහන් කරන්න ඕනේ preferred research areas එකක් හෝ දෙකක්. ඔබගේ රිසර්ච් ඒරියා එක අනිවාර්යෙන් ඔබ මෙන්ෂන් කරන්න ඕනේ ඔබගේ motivation letter එකේදී. ඇප්ලිකේෂන් එකට සහ motivation letter එකට ඕන වෙන ඔබ තෝරාගත යුතු රිසර්ච් areas මොනවද කියලා බලමු. Research areas hatak විතර තියෙනවා, right? Data management and machine learning, information and system security, computer systems, programming language and software engineering, theory and algorithms, visual computing ඔන්න වගේ areas හතක් විතර තියෙනවා. හතක් විතර නෙමෙයි හතක් තියෙනවා. දැන් මේ ඇවිල්ලා research areas නේ. දැන් මේ research area එක ඇතුළට ගියොත් එහෙම ඔක ඇතුළේ තව topics තියෙනවා අම්බානකට. ඒක අපි උදාහරණයක් විතර වැළුවොත් එහෙම data management and machine learning ඕක ඇතුළේ තියෙනවා AI, big data, cloud computing, data analytics, databases, data mining, data science, enterprise computing, machine learning, medical informatics, neural language understanding ඔන්න වගේ scenes තියෙනවා. හරි. දැන් මේකේ තියෙනවා categories ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔය visual computing ගත්තොත් එහෙම computer vision, imaging, video processing, visualization, fabrication, human computer interaction ඔය වගේ research topics tie. Then on no again hond idea එකක් තියෙන්න ඕනේ. ඕවා include කරන්න ඕනේ. කියන්නේ ඕවා සඳහන් කරන්න ඕනේ. මොකද්ද? ඒ කියන්නේ මේවා තමයි ඔයාගේ research topics. දැන් බලමු application එකට ඕන documents මොනවද කියලා. CV එක ඕනේ. CV එක හදා ගන්න ඕනේ Europass format එකට. දැන් ඉතින් Europass format එක මොකද්ද කියලා මම මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. ඒක ඉතින් Google කරලා බලා ගන්න මොකද්ද Europass format එක කියලා කියන්නේ කියලා. ඊට පස්සේ ඕන වෙනවා official academic transcript. ඕන වෙන ඔයාගේ යුනිවර්සිටි එකෙන්. ඒකේ සඳහන් වෙන්න ඕනේ ඔයාගේ GPA scale එක. ඊට පස්සේ ඕනේ motivation letter එක. දැන් මේ motivation letter එක compose කරගන්නදී ඒක ඉතාම වැදගත් වෙනවා. මේකට ඉතින් අර කෝකටත් අයිල වගේ මේ net එකෙන් download කරලා motivation letter එකක් modify කරලා ගන්න එපා. මේක ඔයා හොඳට study කරලා, මේක requirement study කරලා, මේක research area study කරලා ඔයාට පුළුවන් පැත්තට අනුව motivation letter එක හදා ගන්න ඕනේ. ඔකට ඉතින් ඕන නම් ඔය chat GPT වගේ එකක් use කරන්න පුළුවන්. හැබැයි එකෙන් එන result එක ඔයා modify කරලා ඔයාට unique වෙච්ච එකක් හදා ගන්න ඕනේ. හරි. human එකක්. ඉතින් ඔක ඔයා describe කරන්න ඕනේ ඔයාගේම වචන වලින්. ඇයිවා මේ රිසර්ච් ටොපික් එක තෝරගත්තේ මොනවද ඔයාගේ academic සහ professional goals ඊට පස්සේ ඔයාගේ ඉස්සරහ career එකේදී මොනවද තියෙනවාට goals ඔය වගේ දේවල්. හරි. තව තියෙනවා මොනවද ඔයා accomplish කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ETH එකේ මේ research program එකට ඇවිල්ලා ඉදිරි අනාගතයේදී ඔබගේ ජීවිතයේ ඔබගේ professional life එකේදී research life එකේදී ඔය වගේ දේවල් ඇතුළත් කරගන්න ඕනේ. A4 පිටු එකක් තිබ්බාම ඇති. A4 පිටුවක්ම පිරෙන් ලියන්න ඕනේ. පිටු භාගයක වගේ content එකක් තිබ්බාම ඇති. simple sweet විදියට මේක compose කරගන්න. මේ ඔක්කොම documents ටික ready වුණාන් පස්සේ ඔයාට පුළුවන් online apply කරන්න. application period එක ඇවිල්ලා නොවැම්බර් 15 සිට දෙසැම්බර් 15 වෙනකන් open. ඒක වේවා මේ site එකට ගියාන් පස්සේ online පුළුවන් apply කරන්න. එතකොට portal එක open වෙන්නේ නොවැම්බර් 15 සිට දෙසැම්බර් 15 වෙනකන් හැම අවුරුද්දෙම. කලින් කිව්වනේ මාස 2යි program එකේ duration එක. ජූලි මාසේ මුල ඉඳලා අගෝස්තු මාසේ අන්තිම වෙනකන්. ඒක ජූලි 15 වෙනිදා සිට අගෝස්තු 31 වෙනකම් වගේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. වැඩේ ගොඩ ගිහලා තිබ්බොත් පුතී සහ දුවාලා ඊමේල් එකක් මගින් ඔයාලට දැනුම් දෙනවා රයිට් වැඩේ ගොඩ. ඉතින් මේ ඊමේල් එකත් එක්ක ඔයාලට තව ඉස්සර හම්බ වෙනවා මොනවද කරන්න ඕනේ කියලා කොහොමද වීසා ප්‍රොසෙස් කරන්න කියලා. මොකද වීසා වලට ඕන කරන ડોකියුමන්ට්ස් යුනිවර්සිටි එකෙන් දෙනවා. ඒක දුන්නාන් පස්සේ ඉතින් කොළඹ තියෙන VFS Global එකට හරි ඔය Swiss Embassy එකට ගිහිල්ලා වීසා එක ගහ ගන්න පුළුවන්. Visa getting under Galagahan, Harimi, Hagaka, Kambun and Passe, Egolo. Admission decision in February Masevagi, Hari, Ikua, November, Sita December, Taka, Tamay, application nigger, submit current opened in it, pass February, Ilang out with February Masavagi, Tamay, after decision a company email mugging, Ekavem Passe, Ekating, Digatama communicate current Pulua, Unica Teka, it was a Pulua, visa process, Patangan, Mokadua, Julie Palavin the Menopota, Switzerland, Godabala, Indoni, Eta Kaling. Finance Patagato Timiting Kalinu Kiwanema, Visa Gastu, one ticket pathwell to Givano Kila, Eva Gimatamai, Masa Decata, Viedamata, Swiss franc, Tundas Pansiak Dinamai, then Masakat Hamben on Swiss franc at the Sasia Panahak, then getting Okami Sri Lankan rupees or like a nut color like a Lukua, the Lagan and Nepa, over the Ghana Hambene. Accommodation will take you an hour and pass converter, Bohito and other pass converter, campus academy, Equico, hostel lacari, dormitory acari, Matan, shared flat acari, Langati, Nepai and Dura, Ematan Basaking, Hari Tramming and Puluang, Badiduak, but emitting Vinadi, Visakti Aquagi, Netamboy, bicycle, Tino, scooters, Tino, electric, Tino, Nikang, Tino, train ticket and Puluang, Kisiaulak, can name it, traveling and what we know. Traveling daily commute scene එක daily university එකට යන්න එන්න තමුන්ගේ නවාතැන් පොලේ සිට ඒ ගැන එච්චර පොරි වෙන්න ඕනේ ළඟින් තමයි හම්බෙන්නේ අනිත් එක හම්බෙන එකත් මොකද ඔකට සෙට් වෙන්නේ ওই ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙන්නේ සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ස්ලා ලෝකෙ වටේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා 15ක් 20ක් 25ක් වගේ ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා year එකකින් year එක අනුව ඔය සෙට් එක ඔක්කොම ඉතින් එකට දාන්න එකට කිව්වේ මේක ලොකු හෝල් එක එකට දාලා තියෙන සීන් යන්නේ මේ තමුන්ගේ ප්‍රයිවසි එක තියාගන්න පුළුවන් ක්වේෂයඩ් කිචන් එකක් ෂෙයාඩ් টয়ලට්ස් එහෙම තියෙන්නේ ඒ උනාට තමුන්ගේ බෙඩ්රූම් එක ඇවිල්ලා ඒක තමුන්ගේ පර්සනල් ප්‍රයිවට් ස්පේස් එක ඒ කියන්නේ හොර වෙන්න ඕනේ ඔක්කොම යුනිවර්සිටි එක ඕගනයිස් කරනවා එතකොට ඉතින් ඉතුරු ඒවා ඒ කිව්වේ වැඩිම ගාණක් කියන්නේ ඔය මේ හවුසින් වලට තමයි ඔය 1750 මාසෙට හම්බෙන 1750 වැඩි ගාණක් යන්නේ හවුසින් වලට ඊට පස්සේ තින් කෑම බීම වලට ඒක විතින් මාසෙට හම්බෙන Swiss franc 1750 හොඳට කාලා බීලා ආතල් එකේ ඉන්න පුළුවන් ඉගෙන ගන්න කම. මමගේ තව වීඩියෝ එකක් ඇති CERN internship programs ගැන කරපු CERN summer internship ගැන CERN summer internship එකයි CERN open lab summer internship එකයි. ඒකට කොහොමද apply කරන්නේ? මොකද ඒකට පුළුවන් ශ්‍රී ලංකන් යුනිවර්සිටිස් වල students ලට apply කරන්න. A video get link එක මන් දාන්නම් description box එකේ එකත් කියලා බලන්න. මම මෙච්චර වෙලා කතා කරපු ඔක්කොම විස්තර මේ වෙබ්සයිට් එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. මේ වයිල් ඉතින් හංගල කරන්න ඕන දේවල් නෙමෙයි හැම විස්තරයක්ම තියෙනවා. වෙබ්සයිට් එකේ මම ඒකේ link එක දාන්නම් description box එකේ. කොහොමද විස්තර හොයාගන්නේ කොහොමද ඇප්ලයි කරන්නේ මොනවද ඕන ડોකියුමන්ට්ස් මේ ඔක්කොම ටික කතා කරපු ටික එතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව නිකන් ඔයා Google search එක දැම්මත් ETH summer research fellowship කියලා ඔයාට පුළුවන් විස්තර ටික බලා ගන්න. දැන් මම මේ ඉන්නේ ETH එකේ building එකේ තියෙන ලොකු ටෙරස් එකේ. දැන් මෙතනට පේනවා හොඳටම සූරික් සිටි එක හොඳටම මෙතනින් බලා ගන්න පුළුවන්. ඔක්කොම නෙමේ සිටි එකේ භාගයක් නෙමේ අරික්කාලක් වගේ ප්‍රමාණයක් මෙතනට පේනවා. දැන් මේ මෙතන මේ තියෙන්නේ සූරික් මේන් ස්ටේෂන් එකට. ඒකට කියන්නේ සූරික් හාබේ කියලා. එතන ඉඳන් ට්‍රෑම් එකේ આવොත් විනාඩි 8ක් 5ක් වගේ පයින් આવොත් විනාඩි 15ක් 20ක් වගේ දුරක්. ඕන්නම් සූරික් හාබේ කියලා කියන්නේ සූරික් මේන් ස්ටේෂන් එකේ ඉඳන් ෂටල් බස් එකකුත් තියෙනවා ETH එකට. එතකොට මේ පේන්නේ සූරික් ලේක් එක. ඉතින් සමය කියන්නේ ඉතින් ගොඩක් දේවල් කරන්න පුළුවන් සූරික් ලේක් එකේ. ගොඩක් දේවල් කිව්ව ඉතින් නානවට අමතරව තව ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඒක ගැන පස්සේ කියන්නම්. දැන් හැමදේම ඉතින් compact වෙලා තියෙන්නේ centralized. දැන් ඔබ මේකට select වෙලා ලංකාවේ ඉඳලා එනවා නම් ඇඳුම් පැළඳුම් ගැන එච්චර worry වෙන්න ඕනේ නැහැ. ස්විස්ටර්ලන්ඩ් වල peak සමයකේ තමයි ආ ස්විස්ටර්ලන්ඩ් land කරන්නේ. ඒ කියන්නේ මේ program එක තියෙන්නේ July August හොඳම කාලේ සමයකේ. ඉතින් ඒකට ඉතින් ලොකු ඇඳුම් ඕනේ නැහැ. ඔයාලට පේනවා ඇතිනේ මේ university එකේ ඉන්න students ලා normal සරල ලෙහෙසි පහසු ඇඳුමක් අඳන් ඉන්නේ කොට කලිසන් දිග කලි. ඔයාලට ඕන නම් ඉතින් සරමක් අඳගෙන උනත් lectures වලට එන්න පුළුවන් කවුරුවත් එහෙම උනත් කියන්නේ නැහැ. අනිත් එක ඉතින් මෙහි අර උපසංස්කෘති ලොකු scene අනම්මනම් ඒ කතන්දර නැහැ. right හැමෝටම තමුන්ගේ නිදහස අනිත් කෙනා බාධාවක් නොවන විදිහට උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන්. ඒ ආතල් එක ගන්න. ඊට අවතන ඔය ගැටි නැහැ, බියුරෝක්‍රසි සීන නම් නැහැ. ඒක ඔයාලට හොඳට ෆීල් වෙයි. සති දෙකක් නෙමෙයි මාස දෙක අවසානයේදී. රයිට් හැමෝටම නම කියලා කතා කරන්න පුළුවන්. මොකද PhD දෙකක් තුනක් තිබ්බත් ඒක ඇයිලින් ටයිටල් එකක් විතරයි. එහෙම මිනිස්සු මේ අලි ඔළුවෙන් ඉන්න කට්ටිය නෑ, සර්ලා මැඩම්ලා නෑ. නම කියලා කතා කරන්න පුළුවන්. ඔයගේ ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඉතින් ඕවා හැමදේම කියන ගියොත් වීඩියෝ එක තවත් දිග්ගැස්සෙනවා. සමහර විට මේ වීඩියෝ එක ඔයාට අදාළ නොවෙන්න පුළුවන්. ඔයාගේ ඒරියාවකට කිසි සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මේක ඔයාගේ ළමෙක්ට හරි නෑදෑ කාට හරි නැත්නම් දන්න කින කාට හරි අනාගත පරපුරට ඉන්න පොඩි උන්ට ඉගෙන ගන්න උන්ට ඒ ලෙවල් ඕ ලෙවල් කරන උන්ට පොඩි ටාගට් එකක් දෙන්න පුළුවන්. රයිට් මේ වගේ දේවල් තියෙනවා. එතකොට මේ ඩොමේන් එකේ ගියොත් එහෙම මේ වගේ දේවල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. එන්නේ ඒක ඉතාල වැදගත්. ඒකින්ද ඉතින් මේ වීඩියෝ එක අනික් කට්ටියත් එක්ක ෂෙයා කරගන්න. ඒක ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල මේක ෂෙයා කරගන්න. ඒතකොට තව කෙනෙක්ට බලන්න පුළුවන්. වීඩියෝ එක ලයික් කරන්න. මේක එන්ජොයි කරා නම් දැන් මේ මාස දෙක ඉවරුනන් පස්සේ අනිවාර්යෙන් ඉතින් ඔයා අපු රටට ආපහු යන්න ඕනේ. හිතනවා ලංකාව ඉඳන් ආව නම් අපෝ ලංකාවට යන්න ඕනේ ගිහිල්ලා. ඔයාගේ බැචලර් එක හරි මාස්ටර් එකේ හරි ඊටු ටික කන්ටිනියු කරලා ඔයාගේ ස්ටඩීස් ඉවරුනන් පස්සේ ඔයාට පොසිබිලිටි එකක්, chance එකක් ගොඩක් වැඩි. ආපහු ස්විස්ටර්ලන්ඩ් වල එක්කෝ ඔයා බැචලර් කරනවා නම් ස්විස්ටර්ලන්ඩ් අපෝ මාස්ටර් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාට මෙහි තියෙන ජොබ් එකකට උනත් ඇප්ලයි කරන්න හැකියාව වැඩි. මොකද ඔයා ඔල්රෙඩි ETH එකේ මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් ඔයා සාමාන්‍ය normal average student කෙනෙක් නෙමෙයි. ටිකක් level එකේ ඉන්න කොල්ලෙක් එහෙම නැත්නම් කෙල්ලෙක්, ඩයල් එකක්. වැදගත්ම දේ තමයි මේ ඉන්න මාස දෙක ඇතුළත networking. networking කියලා කිව්වේ දන්න කට්ටිය නෙමෙයි නොදන්න කට්ටිය. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ team එකේ ඉන්න කට්ටිය, group එකේ ඉන්න කට්ටිය. එතකොට lecturers ලා එහෙම ගියන් පස්සේ තව ඉන්න අනිත් ස්ටුඩන්ස්ලා. මොකද ඒතිහාකේ නෝ ස්ටුඩන්ස්ලා 35000ක් විතර. එතකොට ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා ඇටච් වෙච්ච 900කට වැඩිය. හරි ඊට පස්සේ වැඩ කරන ස්ටාෆ් එක එක ලෙවල් වලින් රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වල වැඩ කරන කට්ටිය 2000ක් විතර ඉන්නවා. ඉතින් ලොකු කමියුනිටි එකක් තියෙනවා මෙතන. තමුන්ගේ LinkedIn network එකට එහෙම ඇඩ් කරගන්න, ප්‍රොෆයිල් එකට ඇඩ් කරගන්න. ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක හොඳට මේන්ටේන් කරගන්න මතක තියාගන්න. මොකද ඒක ඉස්සරහා ජොබ් හන්ටින් වලට ගොඩක් වැදගත් වෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා දැන්ට ඔයා කට්ටිය අඳුරගන්න, දැන් අඳුරගන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද පස්සේ ස්විස්ටර්ලන්ඩ් වල ජොබ් එකකට ඇප්ලයි කරන්න කියලා මේ සබ්ජෙක්ට් ඩොමේන් එකෙන්. මොකද ස්විස්ටර්ලන්ඩ් වල සූරික් වල ස්පෙෂලි තියෙනවා ගොඩක් ටෙච් කම්පනීස්, Google වල රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් හෙඩ් ඔෆිස් එක තියෙනවා. හෙඩ් ඔෆිස් එක නෙමෙයි, ලෝකේ තියෙන දෙවෙනියට ලොකුම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඔෆිස් එක තියෙන සූරික් වල. US වල අරුණෙන් පස්සේ ඊට අමතරව IBM, Oracle, Microsoft ඔය හැම ටෙච් කම්පනි එකම වගේ EMEA region එකේ හෙඩ් ඔෆිස් එක තියෙන මෙතන. ඊට අමතරව තියෙන රිසර්ච් ඉන්ස්ටිටියුට් අම්බානකට. එතකොට අලුත්ම ෆීල්ඩ් එක තමයි ඔය semiconducting රිසර්ච් ඉන්ස්ටිටියුට්ස්, මැනුෆැක්චරින් කම්පනීස් ගොඩක් තියෙනවා සූරික් රීජන් එකේ. තව සූරික් ගවර්න්මන්ට් එකේ කියන්නේ සූරික් කැන්ටන් එකේ තියෙන රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. ඔයාලට සෙට් වෙන්න පුළුවන්. ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ඒකත් මම දැන් මෙතන කතා කරන්නේ වෙන වීඩියෝ එකකින් පස්සේ කියන්නම්. මෙමයිති දැන්ව ස්විස්ටර්ලන්ඩ් ආවම පස්සේ ඉතින් සතියටක් ඉන්න නිසා වීකෙන්ඩ් එකේ ඕනනම් අහලා පහලා තියෙන රටවල් වලට උනත් ගිහිල්ලා එන්න පුළුවන්. පැරිස් වලට ගියොත් එහෙම කෝච්චියෙන් සූරිච් ඉඳන් පැරිස් වලට පැය 4යි. ඒක ඇවිල්ලා වෙනම එක්ස්පීරියන්ස් එකක්. පැරිස් යනවා නම් අනිවාර්යෙන් ඉතින් එක නයිට් එකක්වත් ඉන්න පැරිස් කියලා කියන්නේ වෙනම ආතල් එකක් පැරිස් වල තියෙන්නේ. මේක ෆුලි ෆන්ඩඩ් වුණාට ඉතින් ඔය වගේ ට්‍රිප්ස් වලට යුනිවර්සිටි එක ස්පොන්සර් කරන්න. ඒක තමුන්ගේ සල්ලි වලින් යන්න ඕනේ. ඒ වගේ ගමන් යනවා නම් මගේ තව වීඩියෝ එකක් ඇති සූරික් සිට පැරිස් වලට TGV Lyria train එක යන වීඩියෝ එකක් ඇති. ඒ වීඩියෝ එකේ link එකත් මම පල්ලා description එකේ දාන්න. ඒකත් බලන්න. එතකොට පොඩි idea එකක් ගන්න පුළුවන්. train ගමන කොයි වගේද කියලා. දැන් මේක ඉගෙන ගන්න ගමන්, කට්ටිය අඳුර ගන්න ගමන්, experience ගන්න ගමන් අමතක කරන්න එපා. ඉතින් තමුන්ටත් කියලා අතල්ලයක් ගන්න. ඒ කිව්වේ මේ ඉන්න කාලය enjoy කරන්න. මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. සමහර විට මේ වීඩියෝ එක ඔයාට රිලේටඩ් වෙන්නේ නැතුව ඇති. ඒ වුණාට ඉතින් ඔබගේ ළමෙක්ට මේක වැදගත් වෙන්න පුළුවන් ඉදිරි අනාගතයේදී. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක මේ දිගටම කන්ටිනියු වෙනවා. හරි. මේක මේ හැම අවුරුද්දෙම තියෙන කතන්දරයක්. Taman දන්න කියන කාට හරි මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. Tamunට ප්‍රයෝජනවත් නැති වුණත් ඒක නිසා මේ වීඩියෝ එක ඔබගේ social network වල share කරන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඉතින් මේ content එක ඔබ enjoy කරා නම් මේකේ මොන හරි දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට like එකක් දාන්න, channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මේ සම්බන්ධව ඕන දෙයක් එතකොට සූරික් වල lifestyle එක ගැන කොහොමද ඒවා set කරගන්නේ, කොහොමද ඉන්නේ, living expenses කොහොමද, actual figures ඒවා දැනගන්න ඕන නම් comment කරන්න. මට වෙලා තියෙන හැටියට ඒවට උත්තර දෙන්න. ඉතින් ඔයා මේ program එකට select වෙලා සූරික් ආවොත් එහෙම පොඩ්ඩක් කියන්න. මමත් ඉන්නේ සූරික්. අපිට පුළුවන් හමු වෙන්න. තව විස්තර දැනගන්න කතා කරන්න. right එහෙනම් good luck. තව වීඩියෝ එකකින් ඊළඟ සතියේ හමු වෙමු. Oberta Jaya. Das Vorstellen, aber das ganze Vortrag, Alter.